අසේකට ගොඩක් අසනීපයි. ඒ නිසා සමල් තීරණය කරනවා මේ ලෙඩිය හොඳ කරන්න අසේකව ලොකු හොස්පිටල් එකකට ගෙනියන්න ඕන කියලා. හැබැයි ඒත් අසේක යන්න කැමති වෙන්නේ නැති වෙයි. මොකද අසේකට දැන් සනීප කරන්න හදන ඩොක්ටර් අසේකට ගොඩක් සමීපයි. ඒ හින්දා අසේක වෙනුවෙන් ඒ ඩොක්ටර් කොච්චර කැප වුණාද. අන්න ඒ නිසා අසේක කියයි ඩොක්ටර්කින් බෙහෙත් ගන්නම් කියලා. හැබැයි ඒකට සමල් නම් කැමති වෙන්නේ නැහැ. මොකද සමල් බලන්නේ අසේකව හොඳම ඩොක්ටර්ට පෙන්නලා මේ මොන හරිම කරලා අසේකව බේරගන්න. අන්න ඒ නිසා හැබැයි සමල් මෙහෙම කරයි ඩොක්ටර්ත් එක්ක කතා කරලා තවත් ඩොක්ටර් කෙනෙක් අල්ලලා හොඳ දෙන්නම එකතු වෙලා කට්ටියම එකතු වෙලා අසේකව බේරගනීවි කියලා හිතනවා. එතෙන් අසේකට නම් කිසිම කරදරයක් සිදු වෙන්නේ නැහැ. මොකද දැන් සමල්ුත් මේකට දැනගත්තු නිසා අසේකව අනිවාර්යයෙන්ම බේරගන්නවා. ඒ හින්දා මං හිතන්නේ අසේකව ලොකු හොස්පිටල් එකකට ගෙනියන්නට වඩා සමහරක් විට සමල් රට උනත් ගෙනියන්න තීරණය කරાવી අසේකගේ සනීප හොඳ කරන්න. සමල්ට දැන් තමා තේරෙන්නේ සමල් කරපු වරද. තේරුම් යනකොට හැමදේම සිද්ධ වෙලා ඉවරයි. අපි බලමු මේ කතාවේ අවසානය කෙසේ වේවිද කියලා.